විරාමයට යන්න කලින් කලින් කතාවේ ලස්සන තැනක් තිබ්බා. මටත් මතකයි තිබුණා, ඔබටත් මතකයි ඇති කියලා විශ්වාස කරන පරාජය තමයි හොඳම දිනුම කියලා අපිට අහුණා. ඒක ඇත්තම කතාවක් කියලා පෙරදිච්ච තැන මතක් කරනකොට හරි හරි ඒවෙන් තමයි දින්නේ කියලා හිතනකොට හිතෙනවා. හැබැයි පරදින්න කැමති නෑනේ. පෙරදුනොත් වැටුනොත් නැගිටින්න වෙනවා, අය දිනන්න වෙනවා. ජීවිතේ හොයාගන්න එක අමාරුයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ ලේසියි කියලා. ඔක්කොම තියෙන්නේ හිතේ. දැන් අපි ඔය කොච්චර කතා කරත් ප්‍රශ්න ගැන කතා කරනකොට එයා නම් කියයි අපිට ඒක කරන්න අමාරුයිනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ අපේ කතාබහට විශේෂ කෙනෙක්ව අපි කැඳවගත්තා. අපේ හිතවතී අමුත්‍ය පුෂ්පා රාම්‍යානිද සොයිසම නෙවිය. එහයින් අපි කැඳවගත්තා සුමීර ගුණසේකර. සුමීර ආයුබෝවන්. සුමීර තමයි උදාහරණයද? අනිවාර්යෙන්. නේද? කමක් නැහැ නේම කිව්වට. අනිවාර්යෙන්. නැත්තම් සුමීර කට්ටිය හිතනවා නේ කියලා ඇහිලා ඇතිනේ. ඒගොල්ලෝ නම් කියයි අපිනේ කරන්න ඕනේ කියලා. අපි අද වෙනස් විදිහේ කතාවක් කරනවා. අත්දැකීම සහ මෙතුමියගෙන් උපදෙස් ලැබෙනවා කොහොමත් ඔබ සම්බන්ධ කරගන්න ඕන නිසා. එහෙම හොඳයි නේද? අනිවාර්යෙන්ම හරි වටිනවා. සුමීර, ඔයාගෙන් කතාව පටන් ගන්නවා. අපි මෙතනින් කතාව කලින් පටන් ගන්න තියෙන්නේ. කොයි තැනකදීවත් කවදා හරි පුංචි කාලේ හරි හිතලා තියනවද මේක අපරාධයක්, මේක මහා ලොකු පවක්, මේක හරි දුකක්, මට එපා ජීවිතේ කියලා වට හිතලා තියනවද ඔයාට දැනෙන තැනක කවදා හරි? මම එහෙම හිතලා නැහැ කිව්වොත් මම වැරදිකාරයෙක් වෙනවා, මම බොරුකාරයෙක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතවල ඛේදවාචක අපිට සිදුවෙද්දී අපිට ජීවිතේ තිත්ත වෙන අවස්ථා තියෙනවා. ජීවිතේ පරාජය බාර අරගෙන පිටිපස්සට යන්න හිතෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඇතරම් මට හිතිලා තියෙනවා. ගොඩක් සැරයක් විතක බොහෝ අවස්ථාවන් වල ජීවිතේ වෙච්ච සිදුවීම් එක්ක, ජීවිතේ මුහුණ දෙන්න සිදුවෙච්ච කලවර අත්දැකීම් එක්ක මට අවස්ථාවල හිතිලා තියෙනවා. මොකද මම උස්ම ගන්න මනුස්සයෙක්නේ. ඒ දැනිච්ච අවස්ථාවල දරුණුම අවස්ථාව කියලා ආයි හිතුවා මොකක්ද තියන්නේ? ඇත්තටම ඔය කියන අවස්ථාව මනෝවිද්‍යානුකූලව මිනිස්සෙකුට මම විශ්වාස කරනවා මිස් ජීවිතේ එපා වෙන හැම අවස්ථාවක් මේන හැම කෙනෙක්ටම, මේ ලෝකේ හැම මිනිස්සෙකුටම ජීවිතේ එපා වෙන අවස්ථාවක් එනවා. ඔය සිදුවීම මතක් වෙද්දි මට මතකයි කුඩා අවදියේ මගේ උපතින් මගේ දකුණු අත අහිමිවීමත් එක්ක මම මේ අවුරුද්දේම තව නුගසෙවන වැඩසටහනකට ඇවිල්ලා මේ කතන්දරය කිව්වා ලෝකෙටම. ගොඩාක් එක මිනිස්සු අතර කතා බහට ලක්ුණ උපත්තියේ නිසා මගේ දකුණු අත අහිමිවීමත් එක්ක කොහොමද මම සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ, මම කොහොමද මෙයාලත් එක්ක ඩීල් කරන්නේ? මට හරි අමාරු වෙයිනේ. එකක් මගේ අම්මා තාත්තා හැරෑම, එතකොට මට අම්මෙක් තාත්තෙක් නැතිවීම, ඊළඟට ළමා නිවාසයක ජීවත් වීම, එතකොට කුඩා දරුවෙක්ට සුදුසු වටපිටාවකන මේ මං ජීවත් වෙන්නේ. කියන්නේ සුදුසු නොවුනත් ළමා නිවාස පරිසරයක් කියන්නේ ඇත්තටම මම යෝජනා කරන පරිසරයක් නෙමෙයි. එතකොට ඒකත් එක්ක මේ ආබාධිත තත්ත්වය එක්ක කොහොමද තරුණ කොල්ලෙක් විදියට මම මේ සමාජයේ පැලවෙන්නේ කියන එක සම්බන්ධව මට ගොඩාක් ප්‍රශ්නාර්ථ තිබුණා. ඉතින් ඒ එහෙම ගත්තාම ජීවිතේ කොච්චර දරුණුවට ගියාද කිව්වොත් මම පස්වස්තාවක් සියදි විනාසා ගැනීමට පවා උත්සාහ කරපු තරුණේ. අවංක වෙන්න ඕනේ අපි. ඉතින් මේ පස්වතාවක්ම ජීවිතේ පා කියලා ජීවිතේ අතාරින්න හිතිච්ච තැන්වල මම විශ්වාස කරේ අර බහුවේ ඊළඟට මොකද හිතන්නේ කියලා. මම ඊළඟට මොකද හිතන්නේ කියලා හොයන්න තමයි මේ ජීවත් වෙන්නේ. ප්‍රශ්නෙකට අතාරින්න හිතෙන්නේ. එහෙම හිතන කොච්චර හම්බ වෙනවද නේද? ගොඩක් ඉන්නවා. සමහරක් වෙලට අපේ රටේ ඇත්තටම සියදිවි හානි කරගැනීමෙන් ඉත ඉහළ මට්ටමක යම් කාලයක් තිබුණා. මේ තරුණයා මේ ඉදිරිපත් කරන විලාශය මම ගොඩක් කරු කරනවා. ඒකට හේතුව හුඟක් අය හිතනවා අඩුපාඩුකම සුදුයි, කළුයි, කොටයි, හැම දෙම අඩුපාඩුවක් හැටියට දකින ලෝකයක තමා ඒ අඩුපාඩුව කොච්චර මාකට් කරන්න පුළුවන්ද? මම මේ මාකට් කියන වචනේ සමා වෙන්න. ඒකට හේතුව අද කාලේ හොඳ මිලක් තියන්න පුළුවන් තමාටමයි. ඒක ඇයි අපි ඒක පාවිච්චි නොකරන්නේ? මිනිස්සුන් තමගේ ජීවිතය හොඳට මේ ලෝකෙට එලි කරන්න පුළුවන් පුංචි දෙයකින් නැගිටින්න පුළුවන් මහා වාසනාවන්ත බිම්බීමක අපි ජීවත් වන්නේ. ඒ බිමේ මිනිහ ඉඳගෙන කිරනනම් තමාට ගොඩක් දේවල් නැහැ, බැහැ, පැරදුම විතරක් කියලා නැහැ. පැරදුම තුලින් තමයි අපි ජයග්‍රහණය කරා යන්නේ. මම හැමදාම කියන වචනේ. ඉතින් මෙයාගේ ජීවිත කතාව හරි වටිනවා. තරුණයෙක් හැටියට ඉදිරියට ඇවිල්ලා තම නිර්භීතව ඉදිරිපත් කරන තමගේ ජීවිතේ. කී දෙනෙක් නම් මේක බලලා හිතනද නෑ මමත් මේ විදියටම වෙන්න ඕනේ කියලා? ඒක තමයි අපි කරන්නට ඕනේ. ස්තුතියි ඔබ ඉදිරිපත් කිරීමට. සුමීර වයස කීයද? දැන් 24 සම්පූර්ණ වුණා විතරයි. 24යි.
සමාජෙට ගියාම යාළුව අතර ඉන්නකොට ඔයාට කොහොමද වෙනස දැනෙන්නේ? දැන් සමහරකට අපි උදව් කරන්න කැමති කාට හරි. දන්නේ නැහැ නේ මොකද කරන්න ඕනි කියලා. අහන්න බය හිතරි දෙයිද කියලා. මැදිහත් වෙන්න දන්නේ නැහැ හරියට සමහරක් වෙලාවට. ඒක ඔයාට දැනෙන්නේ කොහොමද? මොන වගේ දේවල් වුණොත් හොඳයිද? ඇත්තරම මම සමාජයට යන්නේ මගේ උපත්තියෙන් මත හැමිවීමත් එක්කනේ. එතකොට මම ඒකට ඇඩැප්ට් වෙනවා. මම ඒකට හුරු වෙනවා. ඔබ අද්දකින් කොස්සක් අරගෙන අතු ගාද්දි මම හුරු වෙනවා එක අතකින් අතු ගන්න. ඔබ අද්දකින් උයද්දි මම හුරු වෙනවා එක අතකින් උයන්න. ඔබ අද්දකින් ගස් නගියද්දි අද්දකින් පීනද්දි මම හුරු වෙනවා එක අතකින් කරන්න. ඒ නිසා සමාජයට යද්දී අනේක විද අතකොටා කීම් අබ්බගාතය කීම් අම්මා අප්පා නැති එකා කීම් සාමාන්‍ය සමාජයේ අපිට එල්ල කරන ගල්මුල්. ඔබට පවා එල්ල කරා ගිය පහුගිය කාලේ මට මතකයි වැඩසටහනක් අතරතුර සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා බොහෝ ප්‍රමාණයක් ගල්මුල් ඔබට පවා එල්ල කරා. මම ඉතාමත් දැක්කා ඔබ උපේක්ෂාවෙන් ඒ දේවල් බාරගත්තා. උපේක්ෂා සහගතව සහ ඉතාමත් විනෝදයෙන් ඔබ ඒ දේවල් බාරගත්තා. එතකොට මට පවා ඇත්තටම අක්කේ ඔබට කියන්න අම්බානකට කියන්න වචන නැති තරම් මිනිස්සු මට පීඩනය එල්ල කරා. එතකොට මම විශ්වාස කරන්නේ ඔබතුමිය අද එනවා කිව්වාට පස්සේ මේ වැඩසටහනට මම කල්පනා කරේ ඔබතුමිට කොච්චර ආබාධ සහිත දරුවෝ හම්බෙනවද, ආබාධ සහිත මිනිස්සු හම්බෙනවද ජීවිතේ කඩාගෙන වැටලා. එතනින් එහාට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මතකයි මිෂෙල් බ්‍රෑන් කියලා එක්තරා නිවේදිකාවක් ඉන්නවා අක්ක. එයා මල්ල ක්‍රීඩිකාවක් වගේම නිවේදිකාවක්. එයාට සිදුවෙනවා එක්තරා අවස්ථාවක ජීවිතේ දරුණු පිලිස්සුම් තුවාල වලට ලක් වෙන්න. සැත්කම් 100ක් විතර කරන්න සිද්ධ වෙනවා. ඒ සැත්කම් 100කින් පස්සේ ලස්සනට තිබුණු මූණ විරූපී වෙලත් එයාද ලෝකයට කතා කරනවා. එයා කියනවා හරි ලස්සන කතාවක්, ජීවිතය කියන්නේ නැවත ඉපදිලා මැරුණට පස්සේ නැවත ඉපදිලා ගහන්න ඕනි ගේම් එකක් නෙමෙයි, මේ ක්‍රීඩාවක් නෙමෙයි. ජීවිතය කියන්නේ අවස්ථාවයි අපිට එන්නේ. නිසා සමාජයේ නොයෙකුත් අපවාදයන් වලට මම ඇඩැප්ට් වුණාට පස්සේ එතනින් එහාට මම තේරුම් ගත්තා හරි ඔව් මගේ අත නැහැ මොකද කරන්නේ, අතක් මවා ගන්නද? ඒකට හුරු වෙන්න ඕනේ. අර කෘතිමතක් හරි යොදා ගන්න ඕනේ කියලා හිතලා නැද්ද? මට ඇත්තරම මම මගේ වෘත්තිය විදියට මම අනාගතේ බලාපොරොත්තු වෙන මාධ්‍යවේදියෙක් වීම තමයි මගේ හීනේ වෙලා තිබුණේ. එතකොට මාධ්‍යවේදියෙක් වෙන හීනියත් එක්ක මට ඇත්තටම ඔබ කියපු බාධාව එල්ල වෙලා තිනා. මට බොහෝ මාධ්‍යවේදියෝ ජනප්‍රිය තලයේ මාධ්‍යවේදියෝ කියලා තියෙන වචලක්කේ මේ සුමීර ඔයා හරි දක්ෂයි, සුමීර ඔයා හරි කටකාරයි, සුමීර ඔයා ප්‍රිය මනාපයි. හැබැයි සුමීර වාගේ අත නැහනේ, ඔයාව කැමරාවට ගැලපෙන්නේ නැහැ. ඔහොම කියපු අවස්ථා අනන්තයි අප්‍රමාණ. එතකොට මම ඔවුන්ට යෝජනා කරා හරි එහෙනම් අපි ප්ලාස්ටික් අතක් දාමු. ප්ලාස්ටික් අත දැම්මම කෝට් එක දැම්මම ඔයාට මගේ අතනේ අවුල අතක් තියනවා වගේ. ඉතින් මම කියන්නේ ඔබ කිව්වා වගේම මෙතුමිය කිව්වා වගේම ජීවිතේ ඔප්ෂන් තියෙනවා අපිට. ඔප්ෂන් හොයාගෙන යන්න ඕනේ. දැන් ඔබතුමිය ළඟට අන්ධ වෙන්න මොනවහරි ඇසිඩ් ගහලා ආපු තරුණයෙක්ට ඔබතුමිය දෙන මොටිවේෂන් එක හරි අවුලන්න. ඔයා අන්ධයි නමුත් ඔයාට හඬක් තියෙනවා. ඔයා ආබාධිතයි නමුත් ඔයාට ගැට්ටකක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ ඔප්ෂන් එක හොයා ගන්න ඕනේ ජීවිතේ. මම මගේ ජීවිතේ ඔප්ෂන් එක හොයාගත්තා. අතක් නැත්තම් ඔබ කිව්වා වගේ මම මගේ අත නැති එක මාකට් කරනවා. හදිසි අනතුරු එකකේනේ කොයිතරම් මෙහෙම එනවද මානසිකව නේද මුලින්ම වැටෙන ගොඩක් වෙලාවට ඒක දැනගත්තට මොකද්ද මට වෙලා තියෙන්නේ? සෑහෙන කඩා වැටෙනවා. අපි කොච්චර කිව්වත් මෙයා කිව්වා වගේ ඇක්සිඩෙන්ට් එකකදී අතක් නැත්තම් කකුල් දෙකක් නැත්තම් ඒ කඩා වැටීම ගණනය කරන්න අදටත් ලෝකෙ මොකක්වත් කරන්න බෑ. ඒ තරමට කඩා වැටෙනවා ජීවිතේ. ඊට පස්සේ තමයි යථාර්ථය අවබෝධ කරගෙන ඊට හුරු වෙනවා. සහ ඒ පැත්තෙම ගොඩනඟන්න ඕනේ හැදියා. අනේ ඒක ඒ හුරු වීමම තමයි අපි ගන්නට ඕනේ. ඔබ දන්නන් මට මතක දැන් මෙයා කියනකොට යුද කාලයේදී ආබාධිත තරුණයන් එනකොට එක හමුදා සෙබලෙක් හිටියා. ඇස් දෙක අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ, ඇස් දෙකක් නැහැ, කඳ විතරයි. මොනතරම් ලෝකයක් ඉතුරු කරලාද අපිට ජීවත් වෙන්නේ? ඒවා හරියට පපුවට දැනෙනවා අපිට. ඒ කියන්නේ එක කඳුලක් කරන්න බෑ. නමුත් ඒ සිතිවිලි හරි දරුණුය. දැන් ඔබ හිතන්නේ ඒවා දකින අපේ ඇස් දෙකත් අපි අතිශය බරපතල මේ විදිහට පීඩාවට ලක් වෙනවා. නමුත් ඔවුන් ජීවත් වෙනවා මෙතුමා කිව්වා වගේ. ඒ කියන්නේ අපි මොනවා නැතුණත් අපි ජීවත් වෙන්න ඕනේ කියනක අපි විශ්වාස කරන්න. ජීවත් වෙන්න මේ රටේ පුළුවන්. 10%කට වඩා ඉන්නේ අපේ රටේ ආබාධිත පුද්ගලයන් ඉන්නවා. ඒ අයට ජීවත් වෙන ක්‍රමවේදයක් හදන්න මේ රට තුළ. පාරක් තියෙනවද? වීචාරයකින් යන්න පුළුවන්ද? මේ ආබාධිත කිසිම කෙනෙකුට මේ පාරක් තියනද, ආයතනයක් තියනද යන්නේ? හැම ආයතනයක්ම ගොඩනගන්න ඕනේ ආබාධිතයන් සඳහා.
පාරක් ගොඩ නගන්න ඕන ආබාධිතයන් සඳහා ඔවුන්ට සිනමා හලකට යන්න හැකියාව තියෙනවා වෙනද හලකට යන්න තියෙනවා ඔවුන්ගේ සතුටුමත් කරන හැම දෙයක්ම රටක නිර්මාණය කරන්න ඕනේ අපේ රටේ ඒව අඩුයි තියෙන තියෙනවා නමුත් ආබාධිතතා පුද්ගලයා ගැන බලලා කරන්න ඕනේ ඒ වගේම යම්කිසි සේවා ස්ථානෙ ඉන්නවනම් යම්කිසි ප්‍රතිචාරයක් මේ ආබාධිත මහත්තුරුන්ටත් ලබා දෙන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා මොකද ජීවිත වටන්න බෑ හැකියාව දක්ෂකම වටන්න පුළුවන් ද මේ අතප්පයක් නැහැ කියලා සියලුම රාජ්‍ය ආයතනවල මේ පහසුකම් සලසලා දෙලා තියෙනවනේ තියෙනවා තියෙනවා නමුත් සමහරක් තැන්වල දැන් මහපාරේ පුළුවන් ද වීල් චෙයාර් එකකින් ගිල වැඩක් කරන කකුල් දෙක අතපය පන්නේ නැති කෙනෙකුට බෑනේ තනියම බෑනේ ඒකයි මං කියන්නේ පාරවල් උනත් තැනෙන්න ඕනේ ආබාධිත සඳහා एक दिनवत्ला इन सुमीर क्यूवन माध्यवेदी समहार हेम क्यूवा के लिए प्रश्न इगन गो मुनाबारती बत हय्य हिते आगे समहार इगन गो रस वक्रेम प्रश्न ये तीन तेन मोहम्मद दखी गैट पास हेम लभन प्रतिचार ये गोल मेहम विनवाद वे गुट हमेन कथाकरण प्रसिद्ध अद्दकी गई ලංකාව වගේ සංස්කෘතික මූලයන්ගෙන් පෝෂණය වෙච්ච රටක මම මන් කල්පනා කරන හැම වෙලෙම ඇයි මෙච්චර බාධා කියලා. يعني ආබාධිතයෙක්ට මේ විතුමේ කිව්වා වගේ පාරට පාරක යද්දී පාරක යන එකක් නෙමෙයි ෆුඩ් සිටි එකට යද්දී ෆුඩ් සිටියට යන්න තියෙන පඩිපලක් නම් කොහොමද එයා යන්නේ ආබාධිතත්වය පාවිච්චි කරලා. එමන් නැත්තම් මමගේ පුද්ගලයේ මාධ්‍යශ්‍රේෂ්ඨයට එන්න ආසාවෙන් බලාපොරොත්තු වෙන ඉන්න නමුත් මාධ්‍යශ්‍රේෂ්ඨයේ බලාපොරොත්තු වෙන්නේ අධ්‍යක්ෂක පුල් දෙකයි තියෙන මාධ්‍යවේදියෙක් නා කොහොමද අපි වගේ පුද්ගලු ඉස්සරහට යන්නේ මම විශ්වාස කරන හැම වෙලේම මම හැම වැඩසටහනකදම කිව්වේ රජයට මෙතනදී විශාල කාර්යභාරයක් තියෙනවා අපි වෙනුවෙන් කරන්න ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කරන්න මොකද බහුතරයක් උප්පත්තියෙන් ආබාධිත වෙද්දී බහුතරයක් ජීවිතයේ අනේක විද ඛේදවාචක වලට මුහුණ දීලා ආබාධිත වෙන්න පුළුවන් මොකද ආබාධිත වීම කියන්නේ කවුරුත් බලෙන් ගන්න දෙයක් නෙමෙයි. ආසාවෙන් අනේ මං ආබාධිත වේවා කියලා කවුරුත් කියන්නේ නැහැ. යුද්ධේ නිසා වේවා, ඇක්සිඩන්ට් එකක් වෙන නිසා වේවා, මොකක් මොහෝ ඛේදවාචකයක් නිසා වේවා ආබාධිත වෙන එක ඒ මිනිස්යන් මිනිස්යාගේ දෛවය. හැබැයි දෛවය කියලා උඹ හොම ඉඳපන් අපිත් මෙහෙම ඉන්න, උඹත් හොම උතන ඉන්න, මමත් මෙහෙම මෙතන ඉන්නා කියලා ඉන්න බෑ. ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ, ඒ වෙනුවෙන් මෙතුමිය වගේ හඳුනා ගන්න ඕනේ. Facebook එකේ පොඩි හරි ආටිකල් එකක් ලියන්න ඕනේ. මෙයා මෙහෙම අසාධාරණකම් වෙනවා මේ රටේ. මේ මාසාධාරණකම් වෙනවා ඔබට කියන්න චුටි කාලේ ළමා නිවාසවල ජීවත් වුණාට පස්සේ මිනිස්සු ළමා නිවාස පසුබිම තේරුම් අරන් තිබුණේ දරුවෙක් අම්මා තාත්තගෙන් වියුක්ත වුණාම ජීවත් විය යුතු අනිවාර්ය සාධකයේ ළමා නිවාසය කියලා. නමුත් මම මේක වෙනස් කරා. මම ඇහුවා නෑ මම ළමා නිවාසවල අනේක පීඩන වලට ලක් වෙලා තියෙනවා. ඇඳුම් ගලවලා මාව නිර්වස්ත්‍ර කරලා බෙල්ට් පැටි වලින් මට පාර දීලා තියෙනවා. කන්න බොන්න දෙන්න නැතුව නිදිය කරලා තියෙනවා. එතකොට මම කතා කරා සමාජ මාධ්‍යයට ගිහිල්ලා ළමා නිවාස ඇතුළේ මෙවැනි ඛේදවාචක තියෙනවා. ඔබ ඒව දිහා ඇහැක් කරලා බලන්න. මෙතුමිය කියනා වගේ ආබාධිත ප්‍රජාවට මෙවැනි අඩුපාඩු තියෙනවා මේ සමාජේ. ඒක තේරුම් ගන්න. ඒක පිළිගන්න. එතකොට මම ඔබට විශ්වාස මම ඔබට කියන්නේ අක්කා මේ පිළිගැනීම විතරක් මදි. එවෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වීම තමයි හෙට දවසට මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ගන්නේ. හොඳ තැනක්. අනිවාර්යෙන් මම ගොඩක් දේවල් ක්‍රියාත්මක කියන වචනයෙන් පමණයි. නමුත් ක්‍රියාත්මක වෙන තැන් හුඟක් වෙලාට ඒව නැවතීමේ ලකුණක් තියලා තියෙනවා. මොදම අත්දැකීම මෙතුමිය කියනා වගේ මට මගේ පුද්ගලික අත්දැකීම් ගන්න පුළුවන්. මම බස් එකක ගියත් ඇත්තරම ලංකාවේ සංස්කෘතික මූලයන්ගෙන් පෝෂණය වෙච්ච නිසා සමහර මිනිස්සුන්ගේ තියෙන හොඳකම නිසා මට සීට් එක හම්බ වෙනවා. නමුත් අර මම සීට් එක බාර ගන්නේ නැහැ මොකද මම දන්නවා අත් දෙකක් නැති වුණාට මට ඒක අතින් මැනේජ් කරගන්න පුළුවන් සමහර එහෙමත් හිතනවා නායක අතක් තියනවා නේද අතක් තියනවා නේද ඒක අපහසුව දන්නේ විඳින කෙනා විඳින කෙනානේ ඒ නිසා මම විශ්වාස කරන්නේ අපි අනිකාට සංවේදී විය යුතුයි අනිකාව දැනෙන්න ජීවත් විය යුතුයි අනිකාව තේරුම් ගන්න ඕනේ ආ හරිය එහෙම තමයි දුක දුකාලා හරි අපි මොන හරි කරන්නම් කියලා පස්ස ගන්නට වඩා අපි පොඩි හරි හඬක් වෙන්න ඕනේ ඒ හඬ තමයි මං විශ්වාස කරන විදිහට මිනිස්සෙක්ව ජීවත් කරවන්නේ. එහෙම දැනන අය අඩුයි. ඉස්සර ගොඩක් හිටියත් දැන් දැනෙනවා අඩුයි. නෑ ඒක අචල මෙහෙමයි. මම නම් දකින්නේ දැන් අපි අඩුයි කියලා දකින්නේ සමාජ මාධ්‍ය තුල පමණනේ. Facebook කරවා මේ. නමුත් සමාජ මාධ්‍ය මහක බලාගෙන යන්නේ සීට් එකක් දෙන්න. ආ ඔය කිනේක හරි. නමුත් අදටත් 75 80ක් විතර අපේ රටේ මිනිස්සු හරිම හොඳයි. හරිම ගුණ යහපත්. හරිම හොඳයි. නමුත් ඒගොල්ලන්ට හැකියාවක් නැහැ සමහර දේවල් කරන්න නේ. නමුත් අපේ රටේ ඇත්තම කියනවා ආකල්පම වශයෙන් පෝෂණය කරන්න පුළුවන් නම් මේ රට මාස 6න් හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ආකල්පම වශයෙන් පෝෂණය කිරීම. ඒක දරුණු සටනක්. අර දශක 3ක යුද්ධයට වඩා ලොකු සටනක් ආකල්පයේ වෙනස කියන එක. හරිම අමාරුයි මිනිස්සු වෙනස් කරන්න. මේ වෙනස කරනවා නම්
මේවට හරි සරල පිළිතුරු තියෙනවා. අපි උඩපණගෙන කෑ ගහන දඟලන දෙයක් නෑ. මේ අතිශය සමාජ ව්‍යුහයන් හරි සරලව ගමන් යන තැන් මේවා. ඒක එච්චර අමාරුයි ඒ වෙනස කරන්න. ආකල්ප වෙනස නැතිකමනේ. මොකද්ද තැනක හිර වෙලා තියෙන්නේ? හිර වෙච්ච තැන් වලට නිදහස් කරන්න පුළුවන් මේ හරි සරල දේවල් මේ වගේ දේවල්. මේ හැමෝම මේකලන් ආබිත්ති කියන වචනේ ඒගොල්ලන්ට පාවිච්චි කරන්න හොඳ නෑ. විශේෂිතත් ඕනේ නෑ. උණු සාමාන්‍ය කෙනෙක් මේ රටේ. නමුත් ඔවුන්ගේ අවශ්‍යතා මට කන්න බොන්න යමක් කරගන්න පුළුවන් වගේ ඔහුගේ අවශ්‍යතා තිෂ්ඨ වෙන්නට ඕනේ කියන එකයි මම කියන්නේ. මොකද ඔවුන් කොච්චර මන් දන්නවා යුද්ධයේදී මහාචාර්යවරු බෝම්බ විවිරීම් වලට ලක් කළා ඉන්න මට මතක අජිත් කියලා මහත්තයෙක් හිටියා. අද වීල් චෙයාර්ස් වල ඉන්නේ. එයත් හඬක් නගනවා. නමුත් ඒ මොලේ කොච්චර වටිනවද ඒ මොලේ? ඒ වෙන් අය අපිට ප්‍රයෝජන ගන්න බැරි. ඉතින් ප්‍රශ්න තියෙනවා. නමුත් අපි අපිට පුළුවන් දේ අපි කරමු නේද? සහ දැන් සුමීර මල්ලි දැන් සමහරට පුංචි ගොතයක් තියෙනවා. එහෙන්නේ නැති, වැඩි පේන්නේ නැති දරුවෙක් ඉන්නවා හංග ගන්නවා ගෙවල් ඇතුළේ. ඔයා සමාජයට කියලා සමාජයෙන්ම හැදිලා තනියම හැදිලා ළමා නිවාසයෙන් එච්චර අඩන්තේට්ටම් වල ලක් වෙලා නේද? සමහරු කෙල ගහනවා, ඔයාට කන්න දෙවල් නැතු ඉඳලා තියෙනවා. ඔයා හැදෙනවා. හැබැයි සමහර අම්මලා අදටත් ළමයි ගේ ඇතුළේ තියන් හංගගෙන ඉන්නවා. අනිවාර්යෙන් ඔය ඔය කියන සිදුවිය මතක් වෙද්දී ඔබතුමිය කියද්දී මට මෙහෙම 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 රූපම වෙනවා. අම්මලා මෙයා ගොළුයි, මෙයා අඳයි, මෙයා ගොත ගහනවා. ඒ නිසා දරුවව මුල්ලකට කරනවා. ඒ කරන්නේ මිනිහක් මරනවට වඩා පාපයක්. මිනිහක් මරනවට වඩා පාපයක් මිනිස්සෙක්ව එක තැනක කොටු කරලා තියනවා කියන්නේ. මොකද අර ඔබතුමිය කිව්වා වගේ ආබාධිත කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. විශේෂිත කියලා වචනය පාවිච්චි කරන්නත් ඕනේ නැහැ. සම අවස්ථාවක් දෙන්න. දීලා බලන්න. එක්කෝ යා කරයි නැත්නම් ඉගෙන ගනි. එක්කෝ යා දිනයි නැත්නම් ඉගෙන ගනි. මම කියන්නේ මේ තාත්තේ මේක බලන උදෑසන මේක බලන ඔබට කියන්නේ. දැන් හෙට අනිද්දා දරුවන්ගේ නිමාඩු කාලය උදා වෙනවා. අලුත් අවුරුද්දක් උදා වෙනවා. මම විශ්වාස කරන්නේ දරුවට අවස්ථාවක් දෙන්න. දරුවව ෆෝස් කරන්න එපා. දරුවට මේක කරපන් කියනවට වඩා එයා කරන දිහා බලන් ඉන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. මම මගේ කුඩාවදියේදී හැමෝම අත් දෙකෙන් කොස්සක් අරගෙන අතු ගාද්දි එමන් නැත්තම් මොප් එකකින් මොප් කරද්දි මට මගේ සිස්ටර් කිව්වා ඔයාට පුළුවන් විදිහට කරන්න. නෑ 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 උදව් නෑ නෑ නෑ. උදව් අවශ්‍ය නෑ. අවශ්‍යතාවයක් වෙලාවට ඔයාට උදව්වක් ඕනේ. හරි අපි මේ පොඩි හෙල්ප් එකක් දෙන්න. මගේ ජීවිතේ ගොඩාක් බහුතරයක් මට ස්තුතිවන්ත වෙනවා මම මගේ ජීවිතේට. මට ගොඩාක් හිටියා මේ වගේ මිනිස්සු උදව් කරන්න අවශ්‍ය වෙලාවෙ උදව් කරා මිසක් හැම වෙලේම 24 hours අනේ මෙයාට අත නැහනේ, අනේ මෙයා අබ්බගාතේ ඉන්නේ, අනේ මෙයාගේ අම්මා අප්පා නැහනේ. එහෙම හිටියේ නැහැ. එහෙම හිටියොත් එන්නේ දරුවා වීක් වෙන්නේ. සුමීර දැන් ලැජ්ජාවට කාරණා කරගන්න ඕනේ සමහර ඔක ඇහුවට කමක් නැහනේ. අනිවාර්යයෙන්. ආබාධය කියන්නේ මේ අවශ්‍යතාවය තියෙන කෙනා සමහර වෙලාවට ඒක හංග ගන්න උත්සාහ කරනවා. දෙමව්පියොත් ඒක කරන්නේ එළියට දාන්නේ නැහැ ළමෙක් සමහර ඒ වගේ ළමයි ගෙදර ඉන්නවා කියලා දැනගන්න අඬනකොට. පුංචි කාලේ දන්නේ නැහැ ඒ වගේ දරුවෝ ගෙය ඇතුළේ ඉන්නවා කියලා. අඬින් සමහරු කියනවා ආබාධිත හරි මොකක් හරි විශේෂ අවස්ථාවක් හරි ඇති ඒ ළමයාට කියලා. ලැජ්ජාවට හංග ගන්න ඕනේ, ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේද? මම විශ්වාස කරන්නේ තමන් තමන්ම පිළිගන්න ඕනේ. මොකද මේ ලෝකයේ ගොඩාක් තරුණ කොල්ල කෙල්ලොන්ට විතරක් නෙමෙයි වැඩිහිටි පරම්පරාවට පවා වෙලා තියෙන්නේ තමන් තමන්ම පිළිගන්නේ නැති එක. අපිට අපිව පිළිගන්න බැරි නම් තව කවුද අපිව පිළිගන්නේ? අපි තේරුම් ගන්න ඕනේ මේ මම හැම වෙලේම විශ්වාස කරනවා සහ මම තරුණයාට හැම වෙලේම හැම වැඩසටහනකදීම කියනවා තමන් තමන්ව පිළිගන්නේ කොහොමද කියන දේ පටන් ගන්න ඉතාම පුංචි ක්‍රියාකාරකම. මම ඔබට කියනවා මම ඔබට යෝජනා කරනවා ඒක වැඩිහිටි පරම්පරාව පවා කරන්න ඕනේ. අපි අපිට වෛර කරනවානේ. ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබ අන්තිමට ඔබට ආදරේ කිව්වේ කවද්ද? කීප කාලයක් මතකනේ අපි හැමෝටම ආදරේ දෙනවා. හද දෙයිනේ හැමෝටම ආදරේ දෙන්න කලින් අපි අපිට ආදරේ කරන්නේ නැතුව කොහොමද අපි තව කෙනෙක්ට ආදරේ කියන්නේ? මම ඔබට යෝජනා කරනවා. මම මගේ ජීවිතේ මට වෛර කරපු අවස්ථා තියෙනවා. අත නෑනේ, ඊය මං කැතයිනේ, මං කොටයිනේ, මම කෙට්ටුයිනේ කීප කාලෙ මට තිබුණා. හැබැයි මම උදෑසන හැමදාම ගිහිල්ලා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා මම්මාව ඇප්‍රීෂিয়েට් කරන්න පටන් ගත්තා. හරෝ හරි වා අත නැහැ තමයි. නමුත් මොනව කරන්නද? හැබැයි ඔය ලස්සනයි. මම ඔබට යෝජනා කරනවා තරුණ පරම්පරාවට වගේම වැඩිහිටි පරම්පරාවට මේ රුකවැණි වැඩසටහන බලන් ඉන්න ජීවිතේ ඛේදවාචක වෙනවා. හෙට මොනව වෙයිද කියලා අපි දන්නේ නැහැ. හෙට මෙහා යසාගෙට ඉන්න මගේ අත ඊළඟ අතත් නැති වෙන්න පුළුවා. පිළිගන්න වෙනවා. ඒ පිළිගැනීමත් එක්ක අපිට පුළුවන් නම් අපි අපිව පිළිගන්න අපිට අනික් කෙනාව පිළිගන්න පුළුවන්. සමහරවිට ගොඩක් අය වටේ ඉන්න සුමීට කවුරුත්ම හිටියේ නැහැ. හිටියත් නැතත් දිනන්න ජීවිතේ හුස්ම ගන්න පුළුවන් කියන කණිඩියනේ.
ඒක එහෙම වගේම සමහරක් අය කොච්චර වටේ හිටියත් තනි වෙන අවස්ථා තියෙනවා අනිවාර්යයෙන් මේ හැම දෙයක්ම ජීවිතේ අපි අපිට ඔයා කිව්වා වගේ අපි පිළිගන්න අවස්ථාව අනුව ඒක වෙනස් වෙන්නේ ඒක නිසා මේ පළවෙනි එක මමත් විශ්වාස කරන එකක් තමයි තමා තමාට ආදරය කරන්නට ඕනේ ඊළඟට පුංචිම කාලේ ඉඳන් මව් කිරි කටේ දාන කටගාන මොහොතේ ඉඳන්ම දරුවාට අවශ්‍ය ශක්තිය දෙන්න තනියම වැඩෙන්නේ සමහරක් වෙලාවට අම්මල කියන මම මලක් වගේ දරුවේ හැදුනේ අනේ කියලා කියනවා එහෙම ළමයි අවශ්‍ය නැහැ හැම දෙයකටම පුළුවන් අම්මා තාත්තා නැතුව හරි ජීවිතේ කැට ගහ ගන්න පුළුවන් දරුවෝ හදනවා නම් කවදා හරි ඒගොල්ලන් ක්ෂණිකව ඒගොල්ලන් නැති වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් වෙනත් රෝග තත්ත්වයක් වෙන්න පුළුවන් එවිට ඒ දරුවා නැගිටින්නේ කොහොමද කියලා දැනගන්නට ඕනේ මම දැකලා තියෙනවා ඒ වගේ අනන්තවත් දරුවන් මේ ලෝකේ තනි වෙලා තියෙනවා හදිසි අනතුරු වලදී සහ යුද්ධේ නිසා ඒ නිසා මම කියන්නේ ඔබ ඔබව පිළිගන්න පුංචි කාලේ ඉඳන් හැම දෙයකටම මුහුණ දෙන්න ජයග්‍රහණය ඔස්සේ පමණක් හිතන පරාජය ලැබුණට පරාජය අමතක කරලා දාන්න මොකද මේ මේ අපි ඕනම කෙනෙක් කියලා මම ඉස්සෙල්ලත් කෝකේ සමහරු දුක් වෙනවා කළුයි සමහරු සුදුයි කොටයි මහත කොච්චර ප්‍රශ්න දිනවද මේ රටේ ආ සමහරු සුදු වෙන්නට ඕනේ ප්‍රශ්න තියෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ අපි සටන් කරන්නේ ජීවිතයත් එක්කලා මේ ජීවිතය කියන්නේ හරි ලස්සන දෙයක් ඒ ජීවිතේ ස්පර්ශ කරන්න පුළුවන් හැම අතින්ම ඒකට කිසිම බාධාවක් කිසිම දැනක නැහැ සුමීර ජාතික රූපවාහිනියෙන් ඔයාලට ලැබෙන අවස්ථාව ලැබෙනවා හැමදාම. ඒක තමයි අදත් ඔයාලට කතා කළේ වටිනාකම දන්නවා. සහ ඔයාලට රූපවාහිනිය ආදරේ, ජාතික රූපවාහිනිය ආදරේ බලන් ඉන්න අයත් ආදරේ. අය දවස කතා කරමු. අඬ ගහප ගමන් බොහොම කැමැත්තෙන් ආව වැඩසටහනට බොහොම ස්තුතියි. ස්තුතියි ආරාධනාවට අවුරුද්දට දෙවනි වතාවට අනුගසවන වගේ වැඩසටහන. ඉස්සරහටත් හම්බෙමුනේ. අනිවාර්යෙන්. ඉස්සරහටත් හම්බෙමු. ඉස්සරහටත් කතා කරමු. අභියෝග තියෙනවා ජීවිතේ. ඊළඟ අවුරුද්ද කියන්නේ අපිට හිතා ගන්න බැරි අමාරු අවුරුද්දක්. නමුත් බලාපොරොත්තු තුළ ජීවත් වෙනවා නම්, විශ්වාසය තුළ තමන් පිළිබඳව අදිෂ්ඨානය තුළ ජීවත් වෙනවා නම් මේ ලෝකෙ මොනවද කරන්න බැරි? තව දක්ෂයෙක් ඉන්නවා මැදිරි. සුනෙත් තාරක ලස්සන ගීතයක්. බොහොම ගැළපෙන ගීතයක්. කලාතුරකින් අහන්න හම්බෙන ගීතය ලස්සනට ගයන සෝදන්නමින් ඉන්නවා. අපි අහමු. සදිසි